ජැුරකටම තුලක් නැතිබුණට හැව පතුළකටම ැබුරක්ති එඩ පුළුවන්. අපි අද පතුල නැහැයි කිව්ව තැනක ගැබුර බලන්දයනවා ලංකාවේ ශුවිශේෂී ගූලිමාණයක් වරන යාපනේ පතුල නොමැතිල් ලිඳවා. මේ තියෙන්නේ මව ලියව්ව ප්‍රථමසා එකකම පොත යපන ගැන ලියලා තියෙන්න්නේ මේක පනස් පස්සෙෙන පිටුවේ තියෙනවා මේ පතුල නොමැතිල් ලිඳ ගැන්නන හැබැයි පොතේ තිබුුණට ලිඳේ පතුලක් නැහැ කියලා. අතියක් බැහල බැලුව ඇත්තම මේග පතුළක් නැද්ද කියලා ඉතින් මේ ලිද ඇතුළේ පතුළේ දර්ශනත් මේ වික්‍රමාන්විත ක්‍රියන් මීතයත් අදපී ඔබ වෙතගෙන නවා මේ සියල්ලම සවිස්තර ජනගන්න ැල රට තවත් විශේෂ පරාද්‍යාථානයක් පිළිබඳව. තමයි නිලාවරයි පරන මැ ලිඳ පිළිබඳව අප ගෙනපපු වැඩසහන ති ඩසහ පොුවන් අපේ නාලිකාවතුළින් බලන්න. කෙසේදත් අපි අද වැඩසහන් ඔබදන්නවා. විශේෂයක ආරමම් කරන්න බලාපොත් වන ඒතමයි ගේී සතතියඔබට පොරොන්දුුා අපේ රටේ ජීවත්වෙච් නීටතැවුන් පිළිබඳව. අපි අද කතාබා කරනවා කියලා ඉතින් මහචාරතුමාවත් බොහම ආදරේ නයිබෝන් කියලා පිළිගන්න ගමන්න ඔබොත් අපේ වැඩසරහන්ට සම්බන්ධල ඉන්න ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබොත් අප පිළිගන්නවා මම වැඩසරහට යන්න කලින් අපේ ලෝකේ දැවන්තිීන් දෙනෙක් පිළිබඳව ොහොතේ මර්ය මතකේටේනවා විශේෂෙන් ගිය සති අපේ සමුගත්තා අපේ ආචාරය එඩවින් ආර්යදස මහත්මය එතුමා අපේ අල්ලිමිඩඩ් වැඩස්ත්‍රහන් ල ්‍රාවක ඇතුමට පෞද්ලකෝ හමවෙච් වෙලාල්ල කියලතිනවාම වැඩසහන පිළිබව එතින්න අපි ඒතුමා නිවන් සුව ප්‍රාර්ථනා කරන වගේ මගේ ලෝකේ වීරෙක් සමුගත්තඒ තමයි ලැරීකින් අපේ විද්්‍යුත් මාධ්‍ය ෂේත්‍රයේ හිටිය ප්‍රමුකතමයක් මම ඔහු හඳන්වන්නේ මේ ලෝකයේ බලවතා කියලා මොකද මේ වගේ මැදිරියක් හමුුව ලෝකයින්න ඕන බලවතෙක් එතුමාට හැකි අවතිබ්බා. ස්ක්‍රී මහස්සෙක් බවට පත් කරන්න එදකොට ඔහු නිරායාසෙන්ම ලෝක බලවෙක් බට පත්තෙනවා ඔහු අපිව හැරගිය මම කැමති මේ අපිත් කරන්නේ වැඩසරහනක් හින්දා මේ අපි සාමාන්‍ය ශ්‍රාවකයෝ වගේ මාචරයතුමා මාධ්‍යෂේත්‍ර ඉන්නයත් අපි හැදෑරීමේ බලාපොරොත්තුවෙන් යම ගැනීමේ බලාපොරොත්තුවෙන් අපේ මාධ්‍ය සහුදුරුත් මේ වැඩ සහන බලන්න අහන හින්දා. මෙතන මේ පලවෙන්නේ ලැරීකං තමන්ගේ පලවනිියෙන්ම රේඩියෝක් ස්තරහට හිල්ල කතා කරනකොට ඔහුට ැනිච්ච හැගීමහුගේ අත්දැකීම හෝ විස්තර කරනවා මේකේ අපි අවසාන තපපර කහිපය විකාශය කරන්නම් මොකද මාධ්‍යය තින්න වගකීම පිළිබඳව රන් වැකයකින් තමයි මේ වැඩසරහන ඒ සාකච්චා හුගේ කතාව අවසන් කරේ අප තපපරකී එකට බලමු. again nervous on radio or on television I learned a simple truth that day If 're honest with your audience you can't go wrong ඉති එවන් වු ප්‍රබලකාරණයක් ප්‍රබල මාධ්‍යියක අපේ රටේ ඉතිහාස ස්ොෑයන හෙළියන්ගේයක් මුල් සොයාෑන අල්ිටන් හිස්ට්‍රී වැඩ සරහන අදත් ආරම්භ කරන අවසරයි මදන්නවා අද බොෝ දෙනෙක් සෑදී පැහැදීඉන්නේ මමත් ඇතුළුව අපි ගිය සතියවෙච්ච පොරොන්දුව කාලයක් සි අපි කියාගෙන අපපු කාරණය මේ අත්භූත මිනිස් කොට්ටාශය මිනිස් සුඳ සත්තුද කියලා හොයාගන්න අපට තාමත් හරියට මේ වැඩසරහන අතරතුරේදක විසඳී ඒ කාරණය පිළිබඳව මැ වු පිබඳව ප්‍රශ්න යමුමරන්ට බහෝධනෙක් මේේ පලිම දස්ක්කල තිබ අපි ඒ ප්‍රස්තුතියට පිවිසන්න කලින් අපිට ප්‍රශ්න කීප ෙකු ලැබු ලැබ තිබන දන්ගේ ප්‍රශ්න පහරන ගියොත්තේ මයි බර ේනට ප්‍රන ගො ට ෙරකොට භාජන වගේයක් තමන්ගේ සහෝදරගාව නකෙ ඉංගලන්තෙන් මහත්තෙක් කමේල්ලයක් වල තිබ පින් තූරෙකුත් එෙක් ඕ ඇත්තම පේ . ිට හිස්්‍ර වැඩසටහනේ ඉතාම ප්‍රබල ශ්‍රාවකෙක් අප සුනීත ගුණතිලක මහත්මයාඒ මත්මය ඉන්නේ නවසීලන්තය නවසීලන්තිය දලා නිතරම අපේ වැඩසටහන ගැන අදහ සිදිරිපත් කරනු අපි බහෝම සුතිවන්ත වෙන සුනීත ගුණතිලක මහත්මෑයට එතුමා මේ මෑතකදී අපටෙවල තිබුණා ඊමේල් පනිවිඩයක් එතුමාගේ සහෝදරෙක් දැනට ජීවත් වෙන එංගලන්තේ එතුමා ළඟ තියනවායි කියලා ලංකාවේ ඔය පරණබඩු විකන්න තැනකින් ලබාගත්ත මැටි මර්තිවකයක් එතුමා චායාරූපත් කීපයක් මට එවල තිබුණා ඇත්තෙන්ම මංහිතන අද සුනිිත ගුණ තිලක මහත්මයා මේ වැඩසටහනහනෝ ඇති කල්පනා කළලා ඇතුමට දීර්ගවය ගැන ලියන්ඩත් ඇත්තෙම ඒ ජායරූපවෙල තිබෙන්නේ මේ ලංකාවෙතාත් කීප තැනකින්ීම හම්බල තියෙන සාමාන්‍යයෙන් පුරාවිද්‍යාඥෝ ටෙරා කොටා හිමේජර්ස් කියලා හඳුන්වන පිලිස්සූ මැටියෙන්ක් තනලද මූර්ති මේවා බැලු බැල්මටම පේනවා මේවා ඉතාම ජන සම්ප්‍රදායකට අයිති මේ දැන් අපිටම වැඩසටහනි පෙන්නදත් පුළුවන්ගේ චාරුප්‍ර කීපයක්. ඉති මේවාගේ ටෙරා කොටා කියල වචනයක් විශේෂ වචනයක් පිලිස්සූ මැට මේ පිලිස්සූ මැටියෙෙන්ක් තැනු මෙවැනි මූරෘත්ති ලංකාවේ තැන්ක් හිපයකින්ම හම්බෙලත් තිබෙනවා. විශේෂයෙන්ම තබ්බෝව මරදන් මඩුව කියන ස්ථානයෙන් වගේ ලොකු එකතුවක් ලැබුණා. ඒවාගේම සීගිරියට යාබදව ඉලුක්වැව කියන දිහාවෙනුත්, මානාවැව කියන දිහා වෙනුත් මෙ වගේ මේ ලොකු එකතුක් කම්බෙලක් තියෙනවා. එතකොට මේමට පිලිස්සු මැටි මූර්ති මේේ වගේ අලිංග රූපතියනවා මිනිස්සුන්ග රූප තියෙනවා ලෙග සංකේත තියෙනවා නොයකුත් නොයයිකුත් දෙවල් තියෙනවා නමුත් ඒේවාර අපේ අනිත් සම්භභාව මූර්ති වගේ තරං සමමිතික සම්භාාව සම්ප්‍රදායකටයි තියව නෙමේ එක ෆිනිස් නෑ නෑ එක එක නික හරිම අමූර්ත්තයි නිකං ජන සම්ප්‍රදායකට අහිතී කලාට පැහදිලිව පෙන්න්න පුළුවන්කමත් තිබෙනවා ඇති සුීත ගුණ තිලක මහත්ම හල තිබුණා මේවා නාගවරුන්ගේ ඇදහිළිවලට සම්බන්ධය වෙන්ට පුළුවන්ද කලා අපේ විශ්ේසඥාදහසක්. ඉතින් සුනීත ගුණ තිලක මහත්මැට කියන්න තියෙන්නේ ලංකාවේ ලැබිල තිබෙන මේ ටෙරාකොටා මූර්ති වලට විද්‍යාත්මක කාල නිර්රණයක් දැනට ලැබිල තියෙනවා ඒ දිනයක් ඒ සමස්ථටේ ටෙරාකොටා මර්තිම කාලා නිර්ණය කර නමාරුයි නමුත්ඒ ලැී තිබෙන දින නිර්ණයෙන් පෙන්න්නන මෙ දහතුන්ගනි සතවර්ශයේ නිර්මාණය කරපුෙවයි කියලා. සමාරවිට ඒ කාල නිර්ණයට ලක්කරපු තෑන තියෙන දිනේවෙන්න්න පුලන් නමුත් වෙනත්තැංවල තිෙන මුර්ති ට වඩා වෙනස් කාලෙකට අයිති වෙන් ඩ කඩ තියෙනවා නමුත් අපි දැනට අපේ තියෙන ස්ථාවර්ය තමයි හැටරා කොටා මෘර්ති කිස්තු වර්ශයෙන් දහත්තුන් වන සතවර්ශයේදී පමණ නිර්මාණය කරපු වැැව් ආශ්‍රිතව ජීවත් වෙච්ච ජනකණ්ඩායන් අපි දන්නවා පොළොන්නරයුගත් අවසාන කායේේ දහතුන්ගනි සතවර්ශය කෙලක්කන්නේ. එතකොට ජගානය හුඟක් රට ඇතුලට තැල්ලුව මින් තිිච් කාලේ වීලි ලාපේ මහා සිස්ථාචාර් බිඳ වැටිල අකුරුණෑගල යා පහුව පඩවාස්නුවර මේ වගේ රට ඇතුළට රාජ රජ්‍ය මධ්‍යස්ථානය දේශපාල මධ්‍යස්ථානය ගමන් කරන කාලයක් ඉතින් ඒ කාලෙදී මේ යම්යම් ජජන ජනාවාස මේ කුඩා වැැව්වාසරයේ තිබුණා ඒවා ආස්්‍රයේ ජීවතච්ච මිනිස්සු එගුල්ලන්ගේ යාතුකර්මි අවශ්‍යතා සඳහා මේ මෘර්තිකාර්ම සමාහරවියට සස්්‍රීකත්වය හෙමනැත්තන් වනනාලිංගෙන් එන තර්ජන දැ අපට සමාර්තැන් වල අලිින්ගෙම රූපහම්බලතියෙනවා එතකටිදන්න වල්ල ලිගෙන් තර්ජයෙන ට යම් යම් යාාතු කරම පවත්වන්නට ඇති. ත ඒවට සම්බන්ධ යම්කිසි ජන ඇදහිල්ලක් නිරූපණය කරන මූෘති විශේෂයක් කියනයක අපට දැමේ අවස්ථාවේදී මේ දැනට තියෙන දැනුමනුව ස්තර කරන්න පුළුවන්. තර විද්‍යාත්මක කාල නිර්ණයකට යනවානං කාබන් දහත්‍ර කාල නිර්ණයක් තිබෙනවා ඒ දහතුගනි සතවර්ශයටයි. යොමු වෙලා තිය එන නිසා මංහිතනා සුනීත ගරුන්තුලක මත්මයා මේ මූර්ති අපේම ඉතිහාසේ උරුමේටස්. යිති දේවල් මේ වගේව තව හම්බලත් තියෙන නමුත් මේ හම්බෙල තියන නිේදර්ශනත් ඉතාම වටිනවා ඉදි්‍රයේද මේ අධ්‍යනය කරන කෙනෙකුට ලංකාවේ මේ ටෙරා කොටා මුෘර්ති පිළිබඳව වෙතරම් පුළුල් අධ්‍යයනයක් මෙ වන තුරු කෙරල නෑ එනිසා ඉද්‍රයේදී කවුහරි විද්‍යාඥෙක් එක කරන්න පෙළඹුනොත් ඒකට දහිර්යක් කාවොත් ඉති මේ හදාහරණ ඉතාම් ප්‍රයෝජනවත්තේ එනිසා පුළුවන් තර්මින් ඒවා ආරක්ෂා කරගන්න එක ඉතාම වැදගත්. ඔව. දැි කවරු බලාපරත්තු න්න කාරයට පිු එතකොට අපි පහුගේ සතියේ කතා කළේ නිිට්ටෑවූ කියන සංකල්පය අප රටේ හගක් ප්‍රචලිත නැහැ නමුත් සහර දෙනා අතර මේ නිට්ටෑවූ කියලා ජනකණ්ඩායමක් හිටියයි කිය විශවාය තියනවා. ප්‍රජචලිත ැතිවනත් මේ පහගේ දවස සමාජ මමාද්‍යය වගේ සමහරලාට රෑට එහමය නිස්ුද්දලා. ලක එක පටම රල්ල ඇති තවන දැ අවරුද්ගකට විතර කල අම්පාර ප්‍රදේශයේ කැලෑවක එහම මනුස්සේ කන්නවවාය මනිස්ු දැක්කායි ඒය අද්‍යවශයෙන් කියලා ඇති අපි ඊට මේ පාතෘකාව ගන්න කලින් අපි යම්කිසි සාධාරණී කරණයක් කරන්ඩ අවශ්‍යයි අප මේ අන්ලිමිට හිස්ත්‍රී වැඩසටහනේදී එක පාරටම පිල්ලක් පැනලා මේ නිට්ටෑවෝ ගැන කතා කරන්න එළඹෙන්නේ ඇයි කියන එක ගැනත් ති යම් කිසි සාධහරණී කරණයක් කරන්ඩ ඕනමුකද අපේ සමහර ශ්‍රාවක හිතවතුන් බලාගෙන ඉවා මේ ඉතිහාස කතාව ගලාගෙන යනවා අදැන්. වලගම්බා රජතුමා දක්වාහ තයිට පස්ස මොකද වෙන්නේ ඒ වගේ දෙවල් දැනගන්න බලාපෘත්තුයගින් අයිතින්ගේ ඒ ැත්්දෙෙන් මේ නිටඇවෝ ගැන කතා කරන එක ඉගුල්ලන්ගේ රසස්වාදනයට එගොල්ලන්ගේ අකන්්ඩතාවට බාධාවක් කියල සහරද හිතන්න පු අනිි පල්ලා හිටනොම හිතන්ෙ පා තට පක අපි කහොමත් පලවෙෙනනි අඩට පයේද අපි කතා කරන්නේ ප අපි ිලිච් ප්‍රශ්න සහ. ඒ කාර්ණා පිළිබඳවන අප රාතුී අටන් පස්ස තම අත්තරම ප්‍රධාන මාත්‍රකකාවට පිවිසෙන්ෙ වි මංහිතන මේක දීර්ග කතාවක් සමහරට අපේ අද වැඩ සටහනේ වැඩි පුරම කාලයක් අපට ගත කරඩ වෙන්නේ මේ නිට්ට ඇව කියන සංකල්පය ගැන කතා කරන්න. ඉතින් මම කිව්වේ අපිහෙම කතා කරන්න හේතුව තමයි දැන් අප අප රට ඉතිහාසේන කතා කරන්න ඇතුට අප ඉතිහාසේ කතා කරගෙන එනකොට අපි අපේ වන්සකතාවල වෙනත් සාහිත්‍ය මූලාශ්‍රවල තිබෙන කරුණු පාදක කරගෙන තමයි අප කතාවේ ඉදිරියට අරගෙන ගිය. අවශ්‍ය තැන්වලදී අපි පුරාවිද්‍යාත්මක සාක්ෂි, වාග විද්‍යාත්මක සාක්ෂි, වෙනත් ජීවවිද්‍යාවහෝ වේවා වෙනත් විද්‍යාවන්ගේ සාක්ෂි, ඒ හැම එකක්මත් අපි පාවිච්චි කළා. ඉතින් අද අපි සාකච්ඡාවට ලක්කරන්ඩ යෝජනා කරලා තිබෙන නිට්ටෑවූ කියන අදහස. අපේ රටේ මනුෂ්‍ය ඉතිහාසයට සම්බන්ධ ඉතා වැදගත් සහත් තීරණාත්මක මතෘකාවක් මෝද අපි නිකන් සාමාන්‍යෙන් කතාය කරන්නේ නිට ඇෝගේ කියල කණ්ඩායමක් හිටියා යගොල්ලො ආමුතු මිනිස්සු කට්ටයක් ඔබ කිවාවගේ මනුවන් පෞුගිය දවසලර අම්පාර ප්‍රදේශය කැලෑවක මෙම ඉන්නවායිකි වහම මය මුලු රටම එකට ප්‍රතිචාර දැක්වවේ මේ අත්්භූත රසයක් අත්්භූත රසයක් එක් එකතුර අපි දැක්කා මේ මේ මුහුණ උපොත්තේ අන්තර්ජාලයේ තියෙනවා සමහර ව්‍යාජ රූප පහදලා මේ කැලේ ඉන්නවා දැක්කා හෙම කෙලා අපට පේනෙමකක්ද සමාජය ඉතාම කැමැත්තෙන් ඉන්නවා මේ ගෙන දැන ගඩ කවු්ද කුමක්ද කියෙනක පිළිබඳව. ඉ සමහර විට සමහරෙනෙක් වලහෙක්හරි කවර හරි දක්කත් වලස් විතින් අපට බලන්ඩ කලා හිටගෙන න්න නිොලු දුල කැගෙනවාන ඒ වෙලාවට ද වලහක් වනත් මෙම හැම එක පරට යනකොට අපට පේන මනිහෙක් මනුෂ්‍ය රූපයක් චලනයවුුණ වගේ අපට පේන්නේ එතුට එනිසාහ චායාවක් දැකපු කෙනෙක් සමහරවිටයිවට අපි කියනවා නිකං බ්‍රාන්තීන් වගේ දේවල් එම පරිකල්පනය කරන්න පුළුවන් හම පුලුවන්කම තියෙනවා එතකොට ඇත්තට අපි මේ ඔක්කෝම දේවල්ඒ අම්පාර් ප්‍රදේශය ඇතිවුණු ඒ දැක්කයි. කියන කුඩා මනුෂ්‍යයෙක් ගැන. මුළු සමාජයම එක පාරට යම් කිසි කැලම්ඹීමක් ඇතිකරගෙන දැන් ද අපි මුණ ගහුණනමත් සමරස්ථාවලද හොක් දෙෙන අහන ප්‍රේකාලය අහන ප්‍රශ්ේ තමයි අර ඇත්ත දර කවද ඉන්නයි කියල කියන්නේ අම්පාර කැලේ ඇතුළේ පුංචි මිනිහෙක් එහ අපිඉතිංකි හම ූ එක එම අදහසක්කිස්සර තිබුණා එතක හොයන්නන්නේ බලන්න ඇතු හෙම කියන්න නෑන හෙමකන්ඩපාර චායාරූපත් දාලා තිබුණා මෙහෙමයි රෑ මෙහෙම හැට මේ හැටයන වීඩිය මේ දර්ශනත්තියනවා එමයි කියලති අපිට පේනවා අප සමාජය ඉතාම උනන්දුවෙන් ඉන්නවා මේ කවුද කිය එක දැනගඩ. ඇත්තෙම මේ කුඩා නිහැ කෙේ හැඟගල ඉන්වායි කියල සංකල්පේට මූලික වෙන්නෙත්ම නිට්ට ඇයෝ කියන සංකල්පය මොකද ඒක අපේ පහුගේ පරම්පරා වලහය දැනගෙන හිතියයහම නිට්ටෝ කියල කටයක් හිටියයි කියලා එතකොට එනිසා අපේ යුතු මක්තිේනම හිස්්‍ර අන්ලිමිට් වගේ ස්්‍රාවකීන් බොහු දෙනෙක් සවන් දෙෙන වැඩසටහනකදී මේ සංකල්පය කුමක්ද කියන එක ෑන පැහැදිලි කරලා දෙන්ඩ එක ඉතිහාසෙන් පිට පැනපු එකක් නෙමේ ඉතිහාසේ ඇතුළෙම ඉතිහාසයට සහාගීවන සංකල්පයක් එක අපේ රටේ පැවතිච් මනුෂ්‍යන් කරන අපිකම සඳහන් වෙන්නේ. ඇතකොට නුවන් මේ නිට්ට ඇව පිළිබඳ සංකල්පය අපේ නැගෙන හිර පලාාතේ. විශේෂයෙන්ම තමංකඩුව පලාතතුන්, වගේම නැගෙනහිර මූදාසන්නේ මිනිස්සු අතර මේ ජනප ප්‍රවාදී ඉතාත් අදට තියනෝ දැන් ඔයාද පොතුවිල් ප්‍රදේශයේ පානම පත්වට ගිහාම ඒයි ඉතාම අවධාරණයෙන් කියනවා මේ මෙහෙම නිට්ටඇව කියලා ක්ඩායමක් හිටියයි කියලා ඒක ජන මතකය ස්මරණයෙන් ගෙනෙන මතකයක්. එතකොට මේ අය පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවල්ල සඳහන් වෙනන්ද මේ ඉදිරිපත් කිරීම කපුුට සොයාගන්න නෑ. අපි කියන්න අවශ්‍යයි මුලින්ම වැදි ජනතාවයි මේ නිට්ටෑ වෝ කියන ජනතාවයි පටලවාගඩ. ා කිය ුල ගුලු දෙගොල්ලක් මුද නැගැනෙර පතර ගයොත්තම වාකරේ පැත්තටගේහම අද වැදි ජනතාවත් ඉන්නවා එතකොට මුහු වැද්දු කියලා සාමාණන්‍යෙන් අඳුන්වානති ඒ අයයි මේ නිිටෑවෝයි පටවගන්න එපා නිට්ටෑ වෝ කියන ජනකණ්ඩායම පිළිබඳව පලවෙනි වතාවට අපට වාර්තාවක් පේන්නේ එක්දා සටසය අසු හයේ එක්දා සය හ අසු හයේදී මේ හව නෙවිල් මහත්මයා තැප්‍රෝබේනියා කියන සංගරාවට ලිව්ව ලිපියක්.ඒ ලිපිය ශීර්ෂය තමයි නිටවෝ. පිගමි ්‍රබ සිලෝන් කියන ලිපිය. ඉති කාටහරි තැප්‍රෝබේනියා කියන සංගරාව ලංකායි පළවෙච්ච පැරණ සංග්‍රාවක් එක ආශ්‍රය කරන්න හෝ ලබාගන්න පුළුවන්කමක් තියෙනවා න අන්තර්ජාලයෙන් හරි. ඒ ලබාගෙන කියන්න පුළුවන් ඉටනේ එක තිනව සහර විට තිය ඉට ඉතින්න පුළුව අමමක ගැන දැකල නෑ අපිත් හොයන්න අප මිත්‍ර ශ්‍රාවකන්ට කියමු එහෙම සංක්‍රාව දන්න කියන ැන තින අන්ර්යාාල දිනට ලිින් එකකවුනත් තවර කියලා ඔ එතකොට මේ හිවනෙවිල් තමන්ගේ ලිපියේ සඳහන් කළේ ඔහුට අහන්ඩ ලැබිච්ච තොරතුරු. ඒ අනු හිවනෙවිල් කිව්වා මේ ඉතා කුඩා මනුෂ්‍ය කණඩායමක් සාමාන්‍යයෙන් අඩි තුනයි සහ අඩි හතරක් පමණ වෙදක අතරේ හුස පිරිමේ කඩි හතරක් ගෑනු කෙනෙක් අඩි තුනක් වෙතර උස ගැන යාරයක් නෑ අපි අපේ සාමාන්‍ය වචනෙන් කියනවානම් ඒ පමණ උස මනුෂ්‍ය රූපයක් තියෙනඒවගේම ගොල්ගෑන්ගේ රෝම පිරිල්ල තියෙන රතු පාට රතුයි රෝම රතු රෝම තියන දිගනියපුතු තිබෙන සත්ව කොට්ටාසයක් ගැන යට අහන්ඩ හම්බුනයි කියලා විශේෂය පානම පත්තුව මහලේනම සහ ඔය තමංකඩුව පලාාතේ ඒවගේ පිරිසක් ජීවත් වනාය කියන එක පිළිබඳව තොරතුරු යට නහන්න ලැබුණයි කියලා හිව්නෙවිල් වාර්තා කරා. එතකොට මේ හිව්නෙවිල්ගෙෙන් පස්සේ මේ ද අපිට කියනල හිව්නෙවිල්ට කවුහර කියපු. ඉති්‍යාවක් වඩ ඇති කියලා ඒක එහෙම නෙමේ ඊට පස්සේ ලේකකයයක්න් කිප දෙනෙක්ම විශේෂයම ෆෙඩ්්‍රික් ලස් එතකොට මහාචාර්ය ඔස්මාන් හිල් කියන මහාචාර් කරයා මේ මේ ගොල්ලොත් ඊට පසු අවස්ථාවල දැන් මේ මට මත හෙටික්ත සසේ හැට ගණංග වල වෙන්ඩුවුන හත ලි ගනංගුල ඒ අයත් මේක වාර්තා කලා නිට්ටෑාව කියන ජනකොට්ටාසයක් හිටියයි කියන පිළිවර්තාව. එතු එනිසා අපට පේනොම නිට්ටෑවන් කියන හය අ මම කිවව හිව්නෙවිල් විස්තර කලා වගේ අඩි තුනත් හතරත් අතර ප්‍රමාණයක් උසඇති. ඒවාගේ සාපේක්ෂ වශයෙන් කුඩා හිසක් තියෙන මනුෂ්‍ය රූපයයක්කට සමාන රූපයක් තියෙන. රතු ලොම්වලින් තදබල ලෙස ගැවිස්සී තිබෙන ශරීර හුඟක් ලොම් තියෙන. ඒවගේ මගොල්ලන් ඒ තියන විශේෂව ලක්ෂණය තමයිද වැදි ජනතාවයි නිට්ටෑවෝ කියන අයයි අතර තියන ප්‍රධාන වෙනස තමයි නිට්ටෑවන්ගේ ශරීර ප්‍රමාණය හසයි ඔවන්ගේ නිය පොතු දිගයි කියලා හැම කෙනෙක්ම අවධාරණය කලා තියෙනයිතිං අනික ඔ ගැන ලියපු මාචාරය ඔස්මාන් ෆෙඩ්‍රික්ලොවිස් සහ හිවනෙවිල් හැම කෙනෙක්ම අවධාරණය කල තියෙන දෙයක් තමයි ඔවුන් ඔවුන්ගේ සියලුම්ම වැඩ කරගත්ත මේ නියපොතු වලතියෙන බලයෙන් කියේලා. ක ගොදුරක් ඩ හැගැනීම සටන්කිරීම සියලු දේවල්ම කරේ දිග නියපොතු ලින් කළේ නිසා නිට්ටෑෝ කියෙන කට්ටියට හරීම භයපක්ෂපාතිත්වයක් දක්කල තිනෙන අපි වැදි ජනතාව. මොකද මේ දන්න උ දෙගොල්ලු අතර, නිතරම ගැුම් තිබලතියෙනන ම්මන්තර ජම්මාන්තව වයරයක් මෙ දෙගොල්ල අතර තිබිලතියෙනවා එනි අපි දන්නව වැදන්සන් නිට්ටෑවන්ත කිසිු සබදිතාවක් නැති බව. හරි අපි වැදිී කියන වචන පාවිච්චි කරන්න ව්‍යාධ කියන වචනෙන් ඔවු ආධිවාසීන් කෙ ල අපි දැන්ග හඳුන්වන්නේ. එතර අපේ වැදි ජනතාවයි මෙ නිට්ටෑ වෝ කියලා හඳුන්වන ජනතාවයි අතර. අපි දන්නේෙ නෑ නුවන් නිට්ටෑයෝ කියෙන වචන කවරු පට බැඳල කොහොම ආවද කියලා මස කියයාග නොට මට හිදිරිච්ච දෙයක් මේ දිග නිය තිබ්බනේ හ. නිය කියන වචනයෙන් බිඳිලා ආපු එකක් වෙන්නත් බැරිදසම ඒඒ විද්‍යක්ෂෝහෙම කියලතියෙනවා ඒ සමහරය වාගවිද්‍යාත්මකව මේ කියලතියෙනවා විශේෂයෙන්ම මේ අයගේ මේ දිගු නියපොතු නිසා වෙඩ ඇති. මේ ඒකෙන් බිදිච්ච වචනයක් වඩැති කියලා මේ නිට්ටෑවා කියන එක. නමුත් හිව් නෙවිල් නිට්ටෑවෝ කියන වචනය ගැන කිසිම අදහසක් දක්වා ඔහු උත්සාහගත්තා මේ මලබාර ප්‍රදේශය ඉන්නවා නිසාාධ කියලා ගූත්‍රයක්. මේ නිශාධවරුන්කෙන්ට යම් කිසි සම්බන්ධතාවයක් තියන කට්ටියක්ද මේ. නිට්ටෑ වෝ කියන්නේ වච්චනය හැදුනේ නේශාධ කියන වචචනයෙන් ද කියල මුොද නිශාද කියන ගෝත්‍රය අයත් වැඩි උස නැහැ. එවගේම ඔුන්ගේ සමේවරණය කළුපාටයි. එවගේම ඔවු මොනා නිට්ටෑවන්ගෙන් කියන ශරීර ප්‍රමාණවලට හා ඔවන්ගේ භෞතික පෙනුමට යම් කිසි සමානතාවක්ඒ. නිසාද කියන ගත්‍රේත් තිය බව පෙන නමුත් ඇත්තේම නිට්ටව්ගේ ශරීරයේ රතු පැති සම් ලොම්බොලින් වැැහිල් තිබුණයි කෙක් කිය නවා තියි නිසා අපට හිවනෙවිල්ගේ අදහස තරම්ම ලොකුවට ගණ්ඩ පුළුවන්කමක් ඇත්තේ නෑ කියනකයි අපට මෙැන්ති පෙන්නට තියෙෙන එකේ අ මලබාර් කතාව මලබාර කතාව නබ නිටවාව ගැනකව කතාව නෙ නැන නැ නේ. ඉතින් කොහමාරි ෆෙඩ්‍රික්් ලොවිස් එයාගේ ලිපිය ලිව්වේ රාජකී ආසියාතික සංගමේ සංරාවකට ලිවේ එක්ද සමසය දා හතරේදී. එක ඇන්නේ එතකොට හිව්නෙවිල් ලිවට පස්සේ නමසේ දාහතරදි නැවතත් ෙඩ්රිික් ලොවිස් ගැන ලියනෝ. ඉට පස්සේ මේ නෙට්ටඇව් ගැන තරමක සවිස්තරාත්මක ලිපියක් ලිව්වා කැපටන්ඒ රමුක්වැල්ඒ රමුක්වැල්ල මහත්මයගේ ලිපිය එතුමා එක්දසම්සේ හැට තුනේ දී රාජකී ආසිතික සංගමේ සංගරාවක මට මතක හැටියට වලු අටවෙනි වලුම අටවෙනිවෙලුමේ ප්‍රකාශයට පත් කරා එතොට නිට්ටඇෝ ගැන දැනගන්න අපේ රැටේ ශ්‍රාවකයෝ කැමති නං එතන මම මූලාශ්‍ර කීපයක් සඳහන් කලාා. විල් මහත්මයා තැප්්‍රබේනියා කියන සංඟරාවේ එක්දසටස අසු හයේදි පලකරපු ලිපිය. ඊට පස්සේ ෆෙඩික් ලුවිස් එක්දසමසය දාහතරේදී රාජකී ආසිාතික සංගම ජර්නලේ සංගරාව පලකරපයක නමසේ හැටත්තුනේඒ රබක්වැල්ල මහත්මයා රාජකී ආසියාතික සංගමේ වලුමේ පලකරපු සම්බන්ධයෙන් තියෙන ලිපිය එතකොට මේ ඊට පස්සේ එක්දසමසය හලිස් පහෙත් මහාචාරය ඔස්මන් හිල් ඔහු පැලිිය අන්ත්‍රපොලි පැල්ලියෝ පැලියෝ ඇන්ත්‍රපලොජිස් කෙනෙක් ඔස්මාන් හිල් පැලිියෝ ඇන්ත්‍රපෝලිස් කෙකුට වැඩිය ඔහගේ විශේෂක්ඥතාව තිබුණ මේ පුරාණ යට සැකිලි දිහා බලලා ඉය පිළිබඳ යම අදහස් කියන එක ඔස්මන් හල් මහත්මයා එක්ද සමස හතලස් පහේදී ඔහුගේ අදහස් නිට්ටෑෝ පිළිබඳව ලොරිස් කියන සංගරාවේ පලකරද අපි දන්න ලොරිස් කියන සංගරාව අපේ පරිසර වේදී කවරුද දන්න ොරිස් කියන සංගරාවම ජනප්‍රියය සංඟරාවක් ඒ ලොරිස් කියන සංගරාවේ මේ මහචාය ඔස්මන් හිල් නිට්ටෑව පිළිබඳ ලිපිය පලකරා එතුකොට නොහන් දැම්මේ පිටත් තියන පශ්න මක කෞුද කියන එකි කෞද කිය දැන් මං ඔයි කිවේ නිට්ටයවෝ ගැන අපේ මෑත ඉතිහාස නිට්ටඇවන් ගැන වාර්තාගල්ල තියන එක එතවට කොහොම වෙතත් අපට මේ අපේ ඉතිහාස මූලාශ්‍රවල මෙවැනි පිරිසක් ගැන හම සඳහනක් නෑ. වාර්තාවක් නෑ මහවන් ඒ සහය ඇතුළු වෙනත්තු වන්සකතාවල. එවැනි පිරිසක් පිළිබඳව වාර්තාකිරීමක් කරලා නැයිතින් ඒ එහම වෙන්න පුළුව අමකදේ මූලාශ්‍ර රචනාකිරීමේ අරමුණ වනේ කැලෑවල්ලල ඉන්න අප්‍රසිද්ධ මාන වර්ග වන්න පුළුවන් එමනත්තන් සත්තුව වර්ග වෙන්න පුුවන් ඉගුල්ල ගැන වාර්තා කිරීම නෙමෙයි. නිකතාවල අරමුණතිය නේ නිසා අපට බලාපොරොත්තුවෙන්ට බැහැ ඒවයින් මේ නිටඇව පිළිබඳ අපට සාක්ක්‍යයක් හොයාගඩ පුළුවන් වයි කියලා එහෙම සාක්්‍යයක් මුලා සෝල නැහැයි කියලා නිටෑඇෝ කියන සංකල්පේ මිත්‍යාවක් කියලා බැහර කරන්න පුළුවන් කමකුත් නැහැ මොකොද බ්‍රරිතාන්න්‍ය සම්භවයක් තියෙන හෙම නැත්තං යටත් ජිතය බාර මෙහි සේවය කරන්න පැමිචිච නිලධාරින් ඉතාම උනන්දුවෙන් මේ නිට්ටැවන් පිළිබඳ වාර්තා කල්ලති න එක් කෙනෙක් පමණක් නෙමයි දෙන්නෙක් තුන් දෙනේ සමහරයඒ අතරින් රාන් අස්ථති ද්‍යාව ප වලිුවන්ඳ විසේසකඥයෝ රමංකිව මහාචාර ස්මන් හිල්ගේ අය ඒ අත් මේ ගැන අවධානය යොමු කල්ල තියෙන නිසා අපට ඒක බැහැර කරන්න පුළුවන්කමක් නෑ මේ එක ඉතාම වැදගත් සංකල්පයක් තැන් මෙ කවද මේ අපේ කපිතාන් රමුවල්ල මහත්මයා එක් දර්සම්සේ හැට තුනේදි ලියපු ලිපිය ඔහු නම් කල්ල තිබෙන්නේෙත් ද ලජෙන්ඩරි පිගමි ් සිලන් වෘර්තාන්තගත්ත පිග්මිවරු අපි දන්න පිගමි කලා පියහල ස්කෝලන කාල පික්්මිවරු හිටියයි කියලා කරුම නිස්සු එතකොට මේ ෙජෙන්ඩරි වෘතාන්ත ගත ලංකාවේ වෘරතාන්තගත කුරුමිනිස්සු ගැන තමයි එක තමයි අගේ ශිර්ෂය ඔහු ලියලත් තිබුණා ඒ රාජකී ආසි්‍යත්තික සංගමේ ජර්නලේට. එතකොට මේ විදිහට ඉතිහාසේ කෞුද කියන එක පිළිබඳ මෙම වාර්තාාවවෙලත් තිය ොහන් සබට පලළමම කියන්න තියන්නේ. අපි අර වැඩසටහන පටන්ගන්න කලින්කිව වගේ ඔ කැෑවල්ල හ මෙහි සංචරනය කරන හෙවනැලි මිනිහෙක්කිින්වායි කියන සංකල්පය සමාජයට කිදාබහින්ඩ බලපාපු හේතුව තමයි මේ මනාද කපිතාන් රමුක්වෙල්ල කිව වගේ ලජන්ඩරි පිගමිස්. ගරුත්තාන්තගත කුරුමිනිසුන් පිළිබඳව අප සමාජයේ තිබෙන ෘතාන්තශෛලේ මතකය එනිසා හම පිරිසක් හිටියයි කියලා දෙැ අපි දන්න අම්පර කියලලා කැනෙ නැගෙනහිර වෙල්ලට ට්ටබි නැගහිර පලාාතරන යම්පරයි වෙෙෙ තර එනිසා අවකාශයයි ඒ මතකයයි කියනෙ එකෙ දෙකම මිශ්‍ර වෙල්ලලා පිළිබඳ අදහසක් ඇවිල්ල තියනවා. එතකොට දැන් අපට අවශ්‍යයි කවද මේ අය කියන එක බලන්ඩ එතකොටට අපි මේක කතා කරුණවා වගේම මේක පෙළිබඳ අදහසක් ඉදිරිපත් කරන්ඩ මේ වගැන මුලින්ම වාර්තාකරපු අයත් උත්සාහරන්තියනොම්. විශේෂයෙන් ඒ අතරින් වැදගත් වෙන්නේ. එක්දා සමසේ හැට තුනේ අවරුද්දෙම. මෙ ගැන් හැට තුනේ අවරුද්දෙදි මේ නිට්ටෑවෝ පිළිබඳ සෑහෙන උනන්දුවක්. පහුගේ අෞරුදු දෙකට තුන්රට කලින් ඇති වුණාවගේ ඒ වගේ ගක්න ඉටවඩි විද්‍යාත්මක එකක් ොම සිික්ෂණයකින් තු ශාත්‍රය උනන්දුව ඇවුණා මේකේ ප්‍රමුකත්වය ගත්ත කෙනෙක් තමයි තවත් ලංකාවේ හිටපු විශිෂ්ටත්ම ගනේ උගතෙක් විද්‍යතෙක් යිල්ලංගෙට ඔහු මානව විද්‍යාඥයෙක් ආචාරය පPි දරනය ගල එතුමා ජාතික කෞතුකාරය අධ්‍යක්ෂක වෙල හිටියා තාම විශිෂ්ට ඉතිහාසක්ඥයෙක් සහ මානව විද්‍යාක්ය. පපි දැරණගල මහත්මයක් දසමසේ හැට තුනේදී සිලෝන් ටුඩේ කියන සංගාවට මේ මානමය මිනය නිට්ටෑයව ගැන ලිපියක් ලිවා. ඒ ලිපියයේදී ඔහු ඉදිරිපත් කරා අදහසක් ඔහු කිව්වා නිට්ටෑවෝ කියන ජනකණ්ඩායමට තියෙන්ඩ පුළුව අං කියේලා නෙග්‍රිටෝ සම්භාවයක් නෙග්‍රිටෝ ගත් ම ්‍රාවකන්ට එක පාරටම එක පැදිලි කරල දෙන්න වෙනවා නෙගරිිටෝ සම්ාව කියන්නේ. නෙග්‍රිටෝවරු කියලක කියන්නේ ආසියාවෙන් අඳනනාගන්න තිබෙන සවිශේෂී මනුෂ්‍ය කණ්ඩායමක්. මනුෂ්‍ය කණ්ඩාමක් කියලැනෙ ජානයක් සවිශේෂී ජානයක් පො මනුෂ්‍ය භාවේ පෙන්නුම් කරන ජනවලින්න්නේ. එතකොට මේ ආසියාවේ ඉන්නවා කල්ු මොනාද කැරකිච්ච කෝඩ තියන ක්‍රේල් කොන්්ඩ කියලකයන්නේ එහෙම බොකුටටු කොන්ඩ තියන මිනිස්සු අපටත් අපේ අපේ රටේකාආ පිකාුණ ඉන්නඒ කෙනෙකට හිතන්න පුළ මේ නෙග්‍රිටෝ කියයන වචනයම නිීග්‍රෝ කියයන වචනයක් යනවාද කලා එහෙම එකක් නෑ එන්නේ නීග්‍රෝරුන්ට කිසිම සම්බන්ධයක් නෑ නමුත් ඇත්ත මේ නෙගරිිටෝ කියන අයගේ ජානයේ අප්‍රිකාවේ නිගුරෝරුන් අතරත් නෑ එක ආසියාවට ආාවේ නික වෙච්ච රූපයක් මේ නිග්‍රරිටෝවරු කිය එක මේ ප්‍රක්ෂා කරට පුළ නෙග්‍රටෝවරුගෙන ඕන තර ලිය ලත්තියෙනනවා. එතවට මේය අගනදිග ආසියාව. න්ද ගායාව සහ අදමන්්ඩූ පත් මලේසිාව ඉන්දුනසිාව ඉන්දුනේශය ඒ පැත්ත ඔක්කොටම ඒ පැත්තටම ගිය කට්ටියයක්. එතකට මේ නෙගරිිටෝවරුන්ගේ ලක්ෂණය තම අපි චායරූපයක් පෙන්න්නම නෙගරිට කෙනෙක්ගේ බැල්ලු බැල්ටම අප්‍රිකානුවගේ නමුත් ඔවුන් අප්‍රිකානුවන් නෙමේ ඔවුන් ඔවුන් ආසියානුවන් කලුපාටයි වැඩි ඇගේ රෝමනෑ එතුර කොන්්ඩ බොකුටුයි. ික් ලොකුයි බැලූ බැල්මටම හිතන්නේ ඇෆිකන් කෙලා නමුත් අපේ සමාජයේත් මම දැකලා තියෙන සමහර තැන්වල්ලද සමහර පුද්ගලෝ බැලූ බැල්මටම මේ ගොල්ලට අප්‍රරිිකානු සම්භවයක් තියෙනවා ද වගේ සැකයක් ැන විදිහහි රූප අපේ සිංහල සිංහලා හින්නවා විශේෂම දකුණු පලාතට ගහමටහෙම අය හම්බල තිය නො එක් නොයි පලාත්ලහම හමුුලෙ හම්බේෙනවා හැබැ ඒගොලු ංහල ඉති අපට පේනවා මේ ආසියාවේ ජනගාන සම්මිශ්‍රණය මේ තම සංකීර්ණ දෙයක් ලබි කලින් වැඩසටහ නොලි කියෙල තිෙනවා නුවන්. එතකොට මේ බිද්‍යාක්ඥෝවීම කිය කියන්නේ මේ නිට්ටෑවෝ කියන අයට තියෙන්න ඉඩකඩක් තියනවා අයි කියලා මේ නෙග්‍රිටෝ සම්භාවයක් එකඇන්නේ ඒ ආසියාව පුරා සංචරණය වුණු ජානය ඒ ජානය සම්බන්ධතාවක් මේ නිට්ටෑවන්ට කිය කාරන්න හැමහිද අවධරණය කරන්න න දෙක් තමයි ඒ නෙගරිටෝ දැන් අපි පසු කාලීන විශ්ලේෂණ ඉදිරියට කතා කරනට අපට පේනවා නිට්ටෑවෝ කියන පිරිස්සේ සම්භාවය අතීත කාල්ලයේ සෑහෙන ගැඹුරකට අපස්සකට යන බව. හරි අපිට ඉතාමත් හකමැත්තෙන් වුණත් විරාමයට නවත්වන්න වෙන අපේ ප්‍රෝෘති විරාමයට බලං ඉන්නයට පුළුවන් මෙතනින් ආය නෙට්ටෑව ගෙන බලන්න